ජගත් අයියේ හේතුවක් ඇතුව මං කියන්නේ ඔබේ සිනා ළඟ නැවත වතාවක් මුල් පේලි හතර විතරක් නෙවෙයි ඊළඟ පේලි හතරත් පිච් එක විතරක් අරගෙන මොහොතකට ගායනා කරන්න මේ පරිදම ගෙදර කියලා සමාව ගන්න වෙන්නේ. වර්ස් එක දියන්න. වර්ස් එකෙන් එන්න එහෙනම්. වර්ස් එකෙන් එන්න කෝරස් එකට. නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලුතලයි කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම්පාරා දීසින් ඉමක් කොනක් නැති ආකාසේ තරුපායා ඉනසේමා ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි පෝමා ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නේ ප්‍රේමය හැඳින්නේ මේලුතලයි මේ බලන් මුණ දිහා මන් දැක්ක ඔයා ඉස්සෙල්ලා ඔක ගායනා කරලා ඉවරනකොට මේ පැත්තේ දෙපැත්තෙම net අඟ කඳුලක් තිබුණා. මං හිතුවා තව ටිකක් එහාට ඔයා ගීතය ගායනා කළොත් ඒ net අඟ තේන සංවේදී කඳුල බිම හෙලන්න පුළුවන් කියලා. ඒක හරි ගියා. ඒක හරි ගියා. කවද මතක්ුනේ? ඔයා නම් නේද? නෑ මම ඔලෙවික මන් දන්නවා. නෑ නෑ මට කවවත් මතක්ුන්නේ නැහැ. ඒක අර සින්දුව හැටි නේද කවි මම පොදුම අපේ අම්මගේ නෑ මගේ දර ඇත්තටම මේ ආදීයක් තිබුණා පෙම්බතුන්ගේ පෙම්බතියන්ගේ නිරන්තරයෙන්ම තේමා ගීතේ බවට පත් වෙලා තිබුණා මම ඔබෙන් අහන්නේ කවුද මතක් වුණේ කියලා මතක් වුණු කෙනා මා දන්න නිසා